ශ්‍රී ලංකා T20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග එක්දින ලෝක කුසලාන තරගාවලිය පස්සේ ජාත්‍යන්තර එක්දින පිටියට සමු දීලා කියපු දේ තමයි T20 ලෝක කුසලානෙන් පස්සේ T20 පිටියටත් සමු දෙන්න තමන්ගේ සූදානමක් තියනවා කියන එක. හැබැයි මේ තීරණය මේ වෙද්දි මාලිංග වෙනස් කරලා කියලා තමයි පේන්න තියෙන්නේ. ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියේක මාලිංග තියපු සාකච්ඡාවකදී මාලිංග කියලා තිබුණේ තවත් අවුරුදු දෙකක් ක්‍රිකට් ගහන්න තමන්ට හැකියාව තියෙනවා කියලා. විසවිස ලෝක කුසලානේ වෙනකම් මම නායකත්වය දෙන්න ඕන කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිව්වා. විසවිස තරගයකදී පන්දු යවන්නෙක් දාන්න ඕන පන්දු අර 4ක් විතරක් නිසා ඉස්සරහට තව කාලයක් සෙල්ලම් කරන්න පුළුවන් කියලා මට මගේ ශාරීරික යෝග්‍යතාවය ගැන විශ්වාසයක් තිබෙනවා. ඒක මට කළමනාකරණය කරගන්න පුළුවන්. නායකයෙකු විදිහට ලෝකේ පුරා විසවිස තරඟ ගණනාවක් ක්‍රීඩා කරලා තියෙන අත්දැකීම් එක්ක මට ලොකු දෙයක් දෙන්න පුළුවන්. මට ජාත්‍යන්තර තරඟ සෙල්ලම් කරන්න පුළුවන් කාලය තව අවුරුදු දෙකක් වෙනකම් කළමනාකරණය කරගන්න පුළුවන් කියන එක තමයි මගේ විශ්වාසය. ලෝකේ T20 කඩලු කඩේමට ගිය පළවෙනි පන්දු යවන්න වන මාලිංග තරුණ ක්‍රීඩකයන්ට තමන්ගේ දැනුම දෙන්න සූදානමින් ඉන්නවා කියලා තමයි කියන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමට විශේෂ හැකියාවන් තියෙන ක්‍රීඩකයන්ගේ අඩුවක් තියෙනවා මේ දවස්වල. මේ තත්ත්වයට පිළියම් අපිට අවුරුද්දකින් එකහමාරකින් දෙන්න බෑ. අපි ඉවසන්න ඕන මේ ගැටලුව විසඳන්න. මට හිතෙන්නේ තව අවුරුදු 3ක් වගේ යද්දී මේ ප්‍රශ්නෙට උත්තර ලැබෙයි. කොහොම වුණත් තරුණ ක්‍රීඩකයන්ට අත්දැකීම් දීලා ඔවුන් සූදානම් කරන එක තමයි ගොඩක් වැදගත්. තරුණ ක්‍රීඩකින් වෙනුවෙන් මට යමක් දිය හැකියි කියලා මම විශ්වාස කරනවා. හැබැයි ඒ දේ කරන්න නම් එයාලා එක්ක මම පිටියේ ඉන්න ඕන කියලායි මම හිතන්නේ. එළියේ ඉඳගෙන උපදෙස් දුන්නට වැඩක් නැහැ කියලා තමයි මට හිතෙන්නේ. ටී20 තරඟ ගැන මාලිංග කියන්නේ මේ වගේ කතාවක්. අපිට ප්‍රතිකරුව පරාද කරන්න නම් විශේෂ හැකියාවක් තියෙන්න ඕන. ඒ දේ නැත්තම් ක්‍රීඩකයෙකුට පැවැත්මක් නැහැ. මම හිතන්නේ පන්දු අර 10 තරඟ පන්දු යවන්නන්ගේ හැකියාව බලන්න පුළුවන් හොඳම තරඟ රටාවක් කියලා තමයි මට හිතෙන්නේ. එංගලන්තයේ තියෙන පන්දු අර 10 තරඟේ වෙනුවෙන් තිබුණු වෙන්දේසියේදී ලසිත් මාලිංගට මිලක් නියම වෙන්නේ නැහැ. මේ ගැන මාලි කියන්නේ මෙහෙම කතාවක්. මම හිතන්නේ මම මේ තරඟ රටාවට ගැලපෙනවා කියලා. ඇත්තටම මට තේරෙන්නේ නැහැ ඇයි මම මේ තරඟ රටාවට තෝරගත්තේ නැත්තේ කියලා. IPL වගේම ලෝකේ පුරාම T20 ලීගවල සෙල්ලම් කරලා සාර්ථක වෙලා තියෙන මම මේ තරඟ රටාවට නසුදුස්සෙක් වෙන්නේ කොහොමද කියලා මට හිතා ගන්න බෑ. මට මේ ගැන කනගාටුවක් නැහැ. මට නොදුන්න තැන තව තරුණ ක්‍රීඩකයෙක් සෙල්ලම් කරනවා කියන්නේ මට සතුටු වෙන්න පුළුවන් දෙයක්. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙදී ඔයාට සුබ දවසක්.